මෙල්බෝන් සුබ දවසක් වේවා. අද දින අස්විද ජ්‍යොතිෂ්‍ය YouTube නාලිකාවෙන් අපි අද දින කතා කරන්නේ මේ නැකත් හැදීම පිළිබඳවයි. අපි අපේ ආදී මුතුන් මිත්තෝ මේ සාගර පරයන මහා මේ වැව් බැන්දේ ඒ වගේම අහස උසට චෛත්‍ය නිර්මාණය කරේ කිරීමේදී මේ වාස්තු විද්‍යාව වගේම මේ නැකත් මුල් කරගෙන අපේ පැරණි මුතුන් මිත්තන් නැකත් අනුගමනය කිරීමෙන් කටයුතු කිරීම නිසා ඒ පැරණි සමාජයේ ඉතාමත්ම සෞභාග්‍යමත් සමාජයක් වූ බවට අපි අත්දැකලා තියෙනවා. අපේ පැරණන් ගහ මුල පස්සට තැඹිලි පළ ගන්නා ආකාරයටත් ගහ උඩ තැඹිලි හට ගන්නා ආකාරයටත් ගලේ මේ මුල් අදින විදියට ඉනිසිටු ආකාරයත් මේ නැගත් ශාස්ත්‍රයේ අපිට පෙන්වා දී තිබෙනවා. අපි අද දින කතා කරමු මේ නිවාස නැගත් සෑදීමේදී සැලකිය යුතු කරුණු මොනවද කියලා. විශේෂයෙන් ජ්‍යොතිෂයේදී මේ නැකත් සාදා ගැනීමේදී ඕනම කෙනෙකුට තමන්ට විශේෂයෙන් ගෘහමූලිකයාගේ ජන්ම නැකතට ගැළපෙන ආකාරයට තමයි මේ නැකතක් නිර්මාණය කරගත යුත්තේ. විශේෂයෙන් නැකත් සෑදීමේදී මේ චක්‍රයන් තියෙනවා. මේ චක්‍රයන්ට එල්ල කරන නැකත් ඉතාමත්ම සාර්ථක වෙන බව අපි අත්දැකලා තියෙනවා. සමහර ජ්‍යොතිෂයේදීන් මේ නැකත් චක්‍රයන් ගැන එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැති බවත් අපි අත්දැකලා තියෙනවා. නැකත් චක්‍රයන්ට එල්ල කිරීමෙන් හදන නැකත් වලින් ඉතාමත්ම විපුල නැකත් يعني නැකත් වලින් ගන්න ප්‍රයෝජන අපිට ගන්නට පුළුවන් බව අපි අත්දැකලා තියෙන කාරණා. විශේෂයෙන් අපි අද දින කතා කරමු මේ දරුවෙකුට බත් කවන්න නැකතක් පිළියෙල කරන්නේ කොහොමද කියලා. බත් කැවීමේදී තත්කාල කේන්ද්‍රයේ තත්කාල දහවැන්නේ හිරු නොසිටිය බව පොතේ සඳහන් වෙලා තියෙනවා. තත්කාල කේන්ද්‍රයේ දහවැන්නේ හිරු විතරක් නෙවෙයි වෙනත් මොනම ග්‍රහයෙක්වත් සිටිය යුතු නැති බව ජ්‍යොතිෂයේදී උගන්වනවා. එසේ විශේෂයෙන් ලග්න රාශියේ සිගුරු හෝ ගුරු නොසිටිය යුතුයි. ඒ විදිහට මේ බත් කවන්නට නැකතක් හදා ගැනීමේදී ඉතාමත්ම දුෂ්කරයි. ඒකට සෑහෙන කාලයක් වෙලාවක් ජ්‍යොතිෂවේදියාට යොමු කරන්නට සිදෙනවා. මොකද විශේෂයෙන් මේ තත්කාල කේන්ද්‍රයේ ගුරු බුද ලග්නයට නොයිතින්ටත් දාවැන්න සුද්ධ විය යුතු හැටියටත් ඒ වගේම ලග්නයේ සිකුරු ගුරු කියන ග්‍රහයන් නොසිටිය යුතු අතර දහවැන්න සම්පූර්ණයෙන් පිරිසිදු විය යුතුයි. දහවැන්නේ කිසිම ග්‍රහයෙක් නොසිටිය යුතු බව පෙන්නුම් කරනවා. ඒ වගේම ඉඳුල් කටගෑම් බත් කැවීමට ගන්නා නැකතර ගොළුසකයයි කියලා කියනවා. අපි ගොළුසකට අයත් වෙන නැකත් වෙන්නේ අපි සාමාන්‍යයෙන් ඒ කියන්නේ බත් කවන දරුවෙකුට බත් ඉඳුල් කටගෑමේදී ගන්නා නැකතේදී එදා ඒ හිරු සිටින රාශියේ සිටන හිරු සිටින නැකතේ පටන් 6, 7, 8, 9, 10, 11, 18, 19, 20, 21, 23 යන නැකත් ඉඳුල් කට ගෑමට සුදුසු නැකත් විදිහට තමයි සාමාන්‍යයෙන් ජ්‍යොතිෂය උගන්වන්නේ. හිරු සිටින නැකතින් 1, 2, 3, 4, 5, 12, 13, 14, 15, 16, 17, 24, 25, 26, 27 යන නැකත් ඉතාමත්ම නුසුසුයි. ඒ එවැනි ආකාරයට නැකතක් ගත්තොත් ඒකට ගොළුසකට අයත් වෙනවා. ගොළුසකට අයත් වුණොත් ඒ දරුවාට අනාගතයේ බිහිරි බව එතනින් ගියපුවාම අතපය කරවෙන්න ඒ වගේ වෙනත් අතුරු ආබාධ ඇතිවීමට හේතු වෙනවා ඒ විදිහේ නැකත් ගත්තොත්. ඒ නිසා පිරිමි ළමයින් නම් වයස අවුරුදු 6, 8, 12 යන මාසවලදී ගෑනු ළමයින්ට 7, 9, 11 යන මාස ඉතාමත්ම සුබයි ඉඳුල් කට ගෑම සඳහා. ඉඳුල් කට ගෑමේදීද තමාගේ ඒ දරුවාගේ ජන්ම නැකතෙන් 8 වෙනි නැකත හා ලග්නෙන් 8 වෙනි රාශිය නැකතට ගණා ගන්නට සුදුසු නැත. විශේෂයෙන් තමා දරුවාගේ ජන්ම ලග්නයේ ඉඳලා 5 වෙනි හා 9 වෙනි 11 වෙනි ලග්න වඩා සුබයි. මෙහිදී තිර රාශිය කියන්නේ වෘෂභ, සිංහ, කුම්භ, වෘශ්චික රාශිය ආදී තිර රාශි විදිහට තමයි ගණන් ගන්නේ. මෙහිදී
වෘශ්චික රාශිය සාමාන්‍යයෙන් ඊතරම්ම තිර රාශියක් වුණත් සුබයි කියලා පෙන්නුම් කරන්නේ නැහැ. අනිත් සිංහ කුම්භ ඒ වගේ සිංහ වාගේ රාශියක් ගන්නවා නම් වඩා සුබයි. මෙහිදී උභය රාශි වෙන ධනු මීන කන්‍යා වගේ රාශි සුබ විදියට ගණන් ගන්නවා. ඒක නැකතේ සිට ගනිනකොට එදා තියෙන නැකත සම්පත් නැකතම් මෛත්‍රී පරම මෛත්‍රී වාගේ නැකතක් එන්නම ඕන. ඒ වගේම ජන්ම දරුවාගේ ලග්නෙන් අටවෙනි ලග්නය හා අටවෙනි නැකතත් අසුබයි විදියට තමයි සාමාන්‍යයෙන් ඉඳුල් කට ගෑමේදී සාමාන්‍යයෙන් කියන්නේ. මේ විදියට නැකත් හදා ගැනීමේදී සැලකිය යුතු කරුණු බොහෝ දුරට තියෙනවා. ඒවා අපේ ජ්‍යොතිෂ්‍යවේදීන් ඉතාමත්ම ගැඹුරින් කල්පනා කරලා නැකත් පිළියෙල කරියොත් මේ ආකාරයට විශේෂයෙන් මේ චක්‍රයන්ට ගලපලා හැදුවොත් ඒ දරුවාට කිසිම දුකක් කරදරයක් නැතුව ඉදිරි ජීවිතය ගෙනියන්නට පුළුවන් වාසනාව පින පෑදෙන බව සාමාන්‍යයෙන් ජ්‍යොතිෂ්‍යවේදී උගන්වනවා. අපි ඊළඟට මේ අකුරු කීමට නැකතක් ගන්න ආකාරයට නැකතක් හදවන විදියට ගන්න කොහොමද කියලා බලමු. අකුරු කීමේදී මේ සරස්වති යෝගය ඉතාමත්ම වැදගත් වෙනවා දරුවෙකුට. සරස්වති යෝගයේ යෙදෙන්නේ අවුරුද්දකට දෙකයි නැත්නම් තුනයි ඉතාමත්ම කලාතුරකින් තමයි සරස්වති යෝගයක් යෙදෙන්නේ. මේ සරස්වති යෝගයේ යෙදෙන හැටි ක්‍රම කීපයකට පෙන්නුම් කරලා තියෙනවා මේ ජ්‍යොතිෂයේදී. අපි කියමුකෝ සාමාන්‍ය නැකතට ගන්නා දිනය බදාද දවසක් වෙන්න ඕන. එහෙම නැත්නම් බදාද දවස වෙලා කන්‍යා රාශිය උදා වෙන්න ඕන. මේ කන්‍යා රාශිය උදා වෙලා රවි බුධ ලග්න බුධ ලග්න හිටියොත් බදාද දවස බුධ හෝරාවත් ගන්න ඕන. බදාද දවස බුධ හෝරාව රාශිය කන්‍යා වෙන්න මිතුන් රාශිය වුණත් අවුලක් නැහැ. මිතුන් රාශිත් බුධේ දිනට ලග්න ඉන්නවා නම් ඒක සරස්වති යෝගයක් විදිහට තමයි සාමාන්‍යයෙන් ජ්‍යොතිෂ්‍යදී උගන්වන්නේ. මේ සරස්වති යෝගය යෙදුණා වුණත් ඒ නැකත ඒ දරුවට ගැලපෙන්නේ නැත්තම්, ඒ කියන්නේ ජන්ම සම්පත් විපත් ආදී විදිහට ගලපනකොට සම්පත් හෝ මෛත්‍රී පරම මෛත්‍රී සාධක වාගේ නැකතට ගලපුණොත් හොඳයි. එහෙම ගැලපෙන්නේ නැත්තම් සරස්වති යෝගයේ තිබුණත් ඇත්තට මේකේ ඇත්තට සුදුසු නැති බව තමයි ජ්‍යොතිෂ්‍යදී උගන්වන්නේ. එනිසා මේ අකුරු කීමේදී ඔය කියන කරුණු සලකිල්ලට ගන්න ඕන. විශේෂයෙන් අකුරු චක්‍රය කියලා එකක් තියෙනවා. ඒ අකුරු චක්‍රය ගණන් ගන්නේ අකුරු කීමට නැකත් ගැනීමේදී හිරුසිටි නැකතින් 1, 2, 3, 4, 5, 6, 14, 15, 16, 23, 24, 25, 26, 27 යන නැකත් යෙදිලා තිබුණොත් හිරු ගමන් කරන රාශිය පටන් එදාට තිබිච්ච නැකත දක්වා ගයනකොට මේ කියන සංඛ්‍යාවන්ට නැකත් වැටුණොත් ඒක අකුරු චක්‍රයට ගැලපෙන්නේ නැහැ. රවි සිට නැගසේ සිට 8, 9, 10, 11, 12, 13, 14, 18, 19, 20, 21, 22 යන නැකත් ගැලපුණොත් ඒ අකුරු චක්‍රයට ගැලපෙනවා. එතකොට අකුරු චක්‍රයටත් ගැලපිලා සරස්වති යෝගයක් යෙදීමේදී සමහරට දැන් බදා දවස බුධ හෝරාව කන්‍යා රාශිය උදාවීම එක්කෝ මිතුන් රාශිය උදාවීම ඔය කියන කරුණු සෙට් වුණොත් මේ එකතු වුණොත් ඒක සරස්වති යෝගයක් තියෙනවා. නැකතත් දරුවට ගැලපෙනවා නම් ගත්තට වරදක් නැහැ. සමහරට මේක මේ මිතුන රවියේදිත් මේ යෝගයේ දෙන බව පෙන්නුම් කරනවා. මිතුන රවියේ බුධ මිතුනේ නම් බුධ දින බුධ හෝරාවද රවි දින රවි හෝරාවද ඉතාමත්ම සුබයි විදියට තමයි ජ්‍යොතිෂ පොත්පත්වල පෙන්නුම් කරන්නේ. කන්‍යා රවියේදී බුධ උච්චනම් බුධ දින බුධ හෝරාවත් සරස්වති යෝගයේ යෙදෙනවා. රවි දිනයක් වෙලා රවි හෝරාවක් තිබුණා නම් අර කියන කරුණුත් එක්කම ඒකත් සරස්වති යෝගයේ විදියට තමයි සාමාන්‍යයෙන් මේ ජ්‍යොතිෂයේදී උගන්වන්නේ. මේ කියන විදියට සාමාන්‍යයෙන් යෙදিলা තිබුණොත් ඔය අකුරු චක්‍රයටත් ගැලපෙනවා. මේ වාගේ ඉතින් නැකත් සැදීමේදී සැලකිය යුතු කරුණු බොහෝ තියෙනවා. තත්කාල චන්ද්‍රයා ඉන්න රාශිය, එතකොට මුහූර්ත පංචකය ආදී මේවා දින සුද්ධිය තිබිලා මේ ආකාරයට මේ කියන කරුණු ගැලපිලා ආවොත් ඇත්තටම ඒ නැකත සාමාන්‍යයෙන් ඒ විදියට නැකත් ගැලපා ගත්තොත් ඒ නැකත් වලින් ඉතාමත්ම ඵල සුභඵල ලැබෙන බව අපි අත්දැකලා තියෙනවා. අපි මීළඟට තවත් කතා කරමු. නිවාස නැකතක්
සාදා ගන්න ආකාරය පිළිබඳව නිවාස නැකතක් සාදා ගැනීමේදී මුලින්ම කළ යුත්තේ ඒ ගේ හදන නිවස හදා ගන්නට බලාපොරොත්තු වෙන පුද්ගලයාගේ හතරවෙනි භාවයේ විශේෂයෙන් හතරවෙනි භාවයට අධිපති මහදසාවක් අන්තර්දසාවක් එහෙම නැත්නම් සිකුරු හතරේ දිග්බලව ගමන් කරන කාලයක් විදචාවක් වුණත් අවුලක් නැහැ සාමාන්‍යයෙන් ඔය චක්‍රයන්ට ගැලපෙනවා නම් සාමාන්‍ය නිවාස සාදා ගැනීමේදී බලන්න ඕන විශේෂයෙන් අපි මේ තිර රාශියක්ම ගන්න ඕන විශේෂයෙන් තිර රාශි විද්‍යට ජ්‍යොතිෂයේදී උගන්වන්නේ වෘෂභ සිංහ කුම්භ වෘශ්චික මේ රාශි තුන රාශි හතර තිර රාශි විද්‍යට තමයි ජ්‍යොතිෂයේදී උගන්වන්නේ වඩාත්ම මේ තිර රාශි වලින් ඇතැම් පොත්පත්වල වෘශ්චික රාශිය එතරම් සුබදායක විදියට හඳුන්වලා දීලා නැහැ වැඩිපුර සාමාන්‍ය වෘෂභ හා කුම්භ සිංහ රාශි උදා වෙලා තිබුණොත් ඉතාමත්ව සුබයි ඒ වගේම චර රාශි කෝ ඒ කියන්නේ චර රාශි කියන්නේ තුලා මකර මේෂ වගේ රාශි සාමාන්‍ය ඒ වගේ රාශි යෙදිලා තිබුණොත් ඒවා චර රාශි චර රාශි කොහෙත්ම නිවාස නැකත් වලට නිවාස කටයුතු හා ගෙවල් සම්බන්ධ කටයුතු වලට කොහෙත්ම ගන්නේ නැත උභය රාශි ඒ කියන්නේ කන්‍යා ධනු මීන මිතුන රාශි වුණත් සාමාන්‍යයෙන් අනිකුත් ඔය තත්කාල කේන්ද්‍රයේ බලවත් නම් විශේෂයෙන් අපි තත්කාල කේන්ද්‍රයේ හදා ගැනීමේදී හතරවැනි භාවයේ හතරවැන්නාධිපතිය උච්ච වෙලා මිත්‍ර වෙලා සුසේත්‍ර වෙලා සාමාන්‍ය 11වැන්නේ පහේ 9වැන්නේ පුණ්‍යස්ථානේ 10 වගේ දෙකේ ඉන්නවා නම් සාමාන්‍ය ඒ තත්කාල කේන්ද්‍රයේ යහපත් නම් විශේෂයෙන් දැන් දහවල් කාලේ නම් රවි 11 ඉන්නවා නම් කෝටියක් දෝෂ භංග වෙනවා දකෝටියක් දෝෂ භංග වීම සාමාන්‍ය සුබයි ඒ වගේම ද අපි කියමු දෝෂ භංග වෙන ක්‍රම ගොඩාක් තියෙනවා මේ ජ්‍යොතිෂයේදී බ්‍රහස්පති ග්‍රහය ලග්නේ ඉන්නවා නම් ගුරුට එක්ක සඳුට පූර්ණ චන්ද්‍රයාට කියන්නේ පුරපක්ෂයේ චන්ද්‍රයාට පෙනෙනවා නම් සිකුරට පේනවා නම් ඒක තත්කාල කේන්ද්‍රයේ ඒ විදිහට ග්‍රහචාරය පිරලා තියෙනවා නම් සියලු දෝෂ භංග වෙන කියලා මතයක් තියෙනවා විශේෂයෙන් අපි බලන්න ඕනේ එදිනට තත්කාල කේන්ද්‍රයේ චන්ද්‍රයා ඉන්න රාශිය බලන්න ඕනේ චන්ද්‍රයා දිග්බල වෙනවා නම් හොඳයි චන්ද්‍රයා 11 පහේ 9 ත්‍රිකෝණ ස්ථානයේ බලවත් ඉන්නවා නම් සාමාන්‍ය චන්ද්‍රයා ගුරුට පේනවා නම් චන්ද්‍රයා සුභ ග්‍රහයක සම්බන්ධ වෙලා තියෙනවා නම් අපි කියමුකෝ දැන් වෘෂභ රාශිය කියලා දැන් තත්කාලයට වෘෂභ රාශිය ගත්තොත් හතර වෙන්නාධිපතිය වෙන්නේ රවි රවි කියන ග්‍රහය 11 ඉන්නවා නම් 11වැන්නේ ඉන්නවා නම් කෝටියක් දෝෂ බංග වෙනවා එතකොට මේ රවි ඇවිල්ලා චන්ද්‍රයා හෝ ගුරු එතකොට සුභ ග්‍රහය දකින්නවා නම් රවිත් දකින්නවා නම් ඔන්න ඔය ආකාරයට සාමාන්‍යයෙන් පිහිටලා තියෙනවා නම් සාමාන්‍යයෙන් මේ නිවාස නැකත් සදා ගැනීමේදී ඔය කියපු කරුණු සැලකිල්ලට ගන්න ඕන විශේෂයෙන් සූර්යා කෝණ මාසවල ධනු මීන කන්‍යා මිතුන රාශිවල ගමන් ගන්නා කාලේ නිවාස නැකත් පටන් ගන්නට සුභ නැහැ කියන මතයක් තියෙනවා ඒ කෝණ මාස අත්තරින්න ඕන කෝණ මාස අත්තරලා ඒ සුභ රවිසිටි විශේෂයෙන් මේ සූර්යාගේ රවිසිටින නැකතේ ඉඳලා ගයනකොට 9 10 11 13 14 ඒ වගේම 18 19 වගේ නැකත් සාමාන්‍යයෙන් රවිසිටින නැකතේ ගයනකොට ඔය භූමි නාගේ චක්‍රය හා වෘෂභ චක්‍රය කියලා ඒ චක්‍රයන්ට තියෙන ඒ චක්‍රයන්ට එල්ල වෙන්න ඕනේ ඒ චක්‍රයන්ට එල්ල වුණොත් වඩා සුභයි චක්‍රය දැන් අපි කියමුකෝ කෙනෙකුට වෘෂභ ලග්නෙන් ඉපදිච්ච කෙනෙකුට සාමාන්‍ය අපි ගන්න හොඳ නැහැ ධනු රාශිය කියන්නේ ධනු රාශිය වෙන වෘෂභ ලග්නෙන් 8වෙනි රාශිය ධනුනේ එතකොට තමාගේ උපන් නැකතේ ඉඳලා 8වෙනි නැකත දැන් ජන්ම සම්පත් විපත් ආදී වශයෙන් ගැලපුණා වුණත් තමන්ගේ නැකතේ ඉඳලා 8වෙනි රාශියට ඇහිති 8වෙනි නැකත ගන්නත් සුබ නැහැ හොඳ නැහැ කියන මතයක් ජ්‍යොතිෂයේදී තියෙනවා ඉතින් නැකත් හැදීමේ අර මොහොත චින්තාමත මනියා මයි මතේ ඒ වගේම වාස්තු විද්‍යා පොත්පත්වල හුඟක් සටහන් වෙලා තියෙනවා ඒ ගෙවල් හදා ගැනීමේදී සැලකිය යුතු කරුණු බොහෝ බලන්න ඕන ඒ විදිහට නැකත් ගලපලා ගත්තොත් සාමාන්‍ය නිවාස නැකත් ගැනීමේදී තමාගේ හතරාධිපලයා 11 9වැන්නේ පුණ්‍යස්ථානයේ කටයුතු කරනකොට වඩා සුබයි මේ විදිහට සලකුණු කරලා ගත්තාම සාමාන්‍ය නිවාස නැකත් සාදා ගැනීමේදී වඩා සුබඵල දෙනවා. ගෙවල් නැකත්
වශයෙන් සාමාන්‍ය ගන්න අස්විද රේන මෝසේස පුනාවස පුෂ මා හත සිත සා අනුර දෙට මුල සුවන දෙනට ශියාවස රේවතිය උත්තරපල් උත්තරසල උත්තරකොට නගත් වඩාත් සුභ විදියට සුභනකක් විදියට තමයි ජ්‍යෝතිෂයේදී උගන්වන්නේ. සුභ රාශි වශයෙන් ගන්න වෘෂභ මිතුන සිංහ කන්‍යා වෘශ්චික ධනු කුම්භ මීන ආදී රාශි ගන්නවා. ඒ කියන්නේ අර කියපු ආකාරයට සුභ විදියට තත්කාලයේ ගන්න ඕන. සුභ තිති විදියට ගණන් ගන්න පුරපක්ෂයේ 2 3 5 7 10 11 12 13 යන තිති සුභ තිති විදියට ගණන් ගන්නවා. එතකොට ගෙවින් බැලීමේදී පාද බෙදීමේදී ගබල් කැපීම අත්තිවාරම් මුල්ගල් තැවීම උළුවව් තැවීම වහල් ගැසීම වැනි සියලුම කටයුතු සුභ නැකත් අනුව සාමාන්‍යයෙන් කළොත් ඒ කටයුතු ඉතාමත්ම සාර්ථක වෙන බව පෙන්නුම් කරනවා. ගෙවදීමට සුදුසු නැකත් වෙන්නේ අස්විද රේණු මෝසිරිස පුනාවස පුසහත සා අනුර මුල සුවන දෙනට රේවති උත්තරපල් උත්තරසල උත්තර පුටුප. ඒ කියන්නේ තුනතුරු කියන නැකත් වලට යන නැකත් ගැනීම වඩා සුබයි. ගෙවල් හැදීමට ගෙවදීමට නිවාස සම්බන්ධ කටයුතු වලදී තත්කාල කේන්ද්‍රයේ 1 2 4 5 9 10 සුබ ගායින්ද 3 6 පාපින්ද සිටීම සුබයි. ඉතින් මේ ආකාරයට මුල්ගල් තියෙනකොට විශේෂයෙන් ඔය 30ක් පිරිත් කරන එක එදෙනින්ගේ වාම රතන සූත්‍රයේ දේශනා කරන එක රතන සූත්‍රයේ 21 වරක් පිරිත් කළා මුල්ගල් තියෙන එක මේ විදියට සාමාන්‍යයෙන් මුල්ගල් තියෙන නැකත් ගැනීමේදී සැලකිය යුතු බව සාමාන්‍ය ජ්‍යොතිෂයේදී උගන්වනවා. අපි අද දින මේ විදියට මේ ඉතාමත්ම කෙටියෙන් මේ නැකත් හැදීම පිළිබඳව විස්තර ඉදිරිපත් කළා. තවදුරටත් ඊළඟ සතියේ වෙනකොට ඊළඟ කලාපයේදී මීට වැඩිය දීර්ඝ විස්තරයක් නිවාස කටයුතු හා අනිකුත් කටයුතු පිළිබඳව නැකත් ගැනීම පිළිබඳව විස්තර කතා කරමු. එතෙක් ඔබ සියලු දෙනාට සුබ දවසක් වේවා. සුබ දිනයක් වේවා. ජය වේවා. තෙරුවන් සරණයි.